අයිබෝවන් හරිදේ හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන්ම අවධානය පුවත් සිරස්තල වෙත දිස්ත්‍රික්ක 19කට අද පෙරපරුවේ ඇඳිරි නීතිය ඉවත් කෙරේ ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග ප්‍රධාන නගර ජනාකීර්ණ වෙයි ඉදිරි දින කිහිපය තුල රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා ජලි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කරන ලෙස ජනපතිගෙන් උපදෙස් මෙරට කොවිඩ් 19 ආසාදිතයන් 238 දක්වා ඉහළ යති ග්‍රෑන්ඩ් ෆාස් නාගල වීදියත් හොදකලා වෙයි ලොව පුරා කොවිඩ් ආසාදිතයන් 134000 ඉක්මවයි අස්වනු විකුණා ගැනීමට නොහැකිව මැසිවිලි නගන අලු කෙස ගොවියෝ प्रथम नवधानय देशीय पुवत् वेत कोलंब गंपह कलुतर पुत्तलम महानूर सह यापनय नदिश्रिक्क वलट क्रियात्मक एंदरी नीतिय नवत देनुम देनुतुरु दिगट्टम बलात्मकव पवतिनवा मेतर सेसु दिश्रिक्क वल अद उदयसन हयट तावकालिकव इवत् करुन एंदरी नीतिय नवत पसरु हतरट पणवनु लबनवा एलेस पणवनु लबन एंदरी नीतिय यली लबन विसिवनदा पेरवरु हय दक्वा बलपवत्विनु एति वैरस व्याप्त सलकन विट इहल अवधान सहित कलापले सहति कोलंब गंपह कलुतर पुत्तलम महानूर सह यापनीय दिश्रिकवल मेवन विट क्रात्मक एंदिरी नीतिय नवत देनुम दिनतुरु दिगटम बलपवत्वनवा सेसु सेलु प्रदेशवल पणवायती एंदिरी नीतिय अद पेरवरु हयट इवत् कर अद पसवरु हतरट यली पणवन बवाय जनाधिपति माध्यांशय निवेदनयक निकुत करमिन संधान कले एम दिश्रिकवलट सवस हतरट यली पणवन एंदिरी नीतिय नवत अप्रैल मस 21 संदा जनाधिपति හයට ඇන්ද්‍රී නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව අත්‍යවශ්‍ය බාණ්ඩ හා සේවා ලබා ගැනීම සඳහා නගර වෙත පැමිණෙන ආකාරය අද උදැසන සිට දක්නට ලැබුණා. පසුකීය දින 8ක් ක්‍රියාත්මක වූ ඇන්ද්‍රී නීතිය අද උදැසන 6ට තාවකාලික ඉවත් කිරීමෙන් අනතුරුව මඩකලපුව දිස්ත්‍රික්කයේ මහ ජනතාව බාණ්ඩ මිලදී ගන්න ආකාරය මෙලෙස දක්නට ලැබුණා. මඩකලපුව කාත්තංකුඩි වාලච්චින කළුවාංචිකුඩි ඇතුළු ප්‍රධාන නගරවල ජනගැවසීම් දක්නට ලැබුණු අතර ජනතාව පාලනය කිරීම සඳහා පැරණි ස්ථානවල පවත්වාගෙන ගිය පොදු විලඳපොළවල් වසා ක්‍රීඩාංගණවල පොදු විලඳපොළ විවෘත කර තිබුණා. මේ කෑකල්ල නගරයේ අද පෙරවරු ඇන්ද්‍රී නීතිය ඉවත් කිරීමෙන් පසුව පැවති තත්ත්වයයි. ඇන්ද්‍රී නීතිය ඉවත් කලයින් පසුව වෙනදා දක්නට ලැබෙන තරම් ජනතාවක් අද කෑකල්ල ප්‍රදේශයෙන් දැක ගැනීමට හැකි වුණේ නැහැ. කෙසේ වෙතත් සතුස සුපිරි වෙළඳසැල් මධ්‍යම වෙළඳ සංකීර්ණවල වැඩි පිරිසක් දක්නට ලැබුණා. මෙතර කිලිනුච්ච දිස්ත්‍රික්කයේ ඇන්ද්‍රී නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව ජනතාව අත්‍යවශ්‍ය බාණ්ඩ හා බැංකු කටයුතු වල නිරත වන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. कोविड-19 वायरस से पत्रियामे अवधान मत समग्र दिन हायक तीसरे पनवाती बुएं तेरी नीति अद दिन उदयसन हायटी लेहल केरी मत समग्र वतुकरे चनतावा त्यवशाहर द्रव्य मिलदी के निमसंधा हैटन नेतलो वतुकरे प्रधान नगर वर्ल्ट पिविसना कार्यक अप कैमरा काचे मिलस सटहन बिना හැටෙන් භගවන්තලාව මස්කෙලිය නෝබුඩ් තලවකැලේ කොටකල සහ නුවරඑළිය යන නගරවලටද විශාල වශයෙන් පාරිභෝගිකයන් පැමිණ සිටියා.
මේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවති තත්ත්වයයි. අනුරාධපුර ප්‍රදේශයේ ජනතාවද ඇඳිරි නීති ඉවත් කිරීමෙන් අනතුරුව සිය අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගැනීම සඳහා නගර කරා පැමිණියේ මේ ආකාරයෙන්. මේ ගාල්ල ප්‍රදේශයේ ඇඳිරි නීති ඉවත් කිරීමෙන් අනතුරුව ජනතාව භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා නගර කරා පැමිණි ආකාරයයි. ඇඳිරි නීති ඉවත් කිරීමෙන් අනතුරුව මාතලේ ප්‍රදේශයේ දිස්වුනේ මෙවන් තත්ත්වයක්. වවුනියාව ප්‍රදේශයේ ජනතාවද ඇඳිරි නීති ඉවත් කිරීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මෙලෙස ප්‍රධාන නගරවල ගැවසෙන ආකාරය අපගේ කැමරා කාචයේ සටහන් වුණා. අද උදෑසන දිස්ත්‍රික්ක කිහිපයකට ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව නගර කරා පැමිණෙන බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළා. අපි මේ මොහොතේ සූදානම් වන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ තත්ත්වය පිළිබඳව දැනගන්නට. මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය නගරයේ මේ මොහොතේ රැඳී සිටිනවා අප ප්‍රාදේශීය වාර්තාකරු ජයන්ත නානායකාර. ජයන්ත, අපි දැනගන්න කැමති මේ මොහොතේ වැල්ලවාය නගරයේ පවතින තත්ත්වය පිළිබඳව. ආයිබෝන් රසික, මම මේ වෙලාවේ සජීවීව සම්බන්ධ වන්නේ වැල්ලවාය නගරයේ සිට. ඉතින් අද උදෑසන 6ට ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග වෙනදා ඇඳිරි නීතිය ඉවත් කිරීමට වඩා අඩුවෙන් ජනතාව නගරවලට පැමිණෙන ආකාරය අපිට දකින්නට පුළුවන්කම තිබුණා. අද උදෑසන සහ මේ වන විට වැල්ලවාය නගරයේ පවතින තත්ත්වය තමයි මෙය. සමස්තයක් ලෙස අපිට මතක් කරන්න පුළුවන්කම තිබෙන්නේ වෙනදා ඇඳිරි නීතිය ඉවත් කළාම අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළඳ සැල් විශේෂම සතොස සුපිරි වෙළඳ සංකීර්ණ රාජ්‍ය බැංකුව ආශ්‍රිතව ජනතාව වැඩි වශයෙන් සිටියත් අද වන විට ඒ තත්ත්වය වෙනස් වී තිබෙනවා. ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳ සැල් ආශ්‍රිතව ඉන්නට ආකාරයක් අපිට දකින්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒත් එක්කම ඇතැම් ජනතාව විශේෂයෙන්ම වෙළඳ සැල් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නවට වඩා ගම් ආශ්‍රිතව ඔවුන් නෑදෑ හිතවතුන්ගේ ගෙවල්වල යෑම සඳහා පැමිණෙන ආකාරය අපිට දකින්න ලැබුණා. එම නිසා සමස්තයක් ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව විතරම උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ නිසා මේ වන විට වැල්ලවාය නගරයේ වෙනදා තරම් කාර්ය බහුලත්වයක් අපිට දකින්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. වැල්ලවාය නමතර මොනරාගල දිස්ත්‍රික්කයේ සමස්තයක් ලෙස නගරවල මේ තත්ත්වය තමයි මේ වන විට වාර්තා වන්නේ. ඔබ මේ දකින්නේ වැල්ලවාය නගරයේ කෘෂිකාර්මික භාණ්ඩ අලෙවි කරන වෙළඳසැලක් අසල ඇති පෝලිම. වෙනදා මෙම ස්ථානයේ පවා විශාල දිගු පෝලිම් තිබුණා. නමුත් අද වෙන විට ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙන ආකාරය තමයි පෙනියන්නේ. මේ වන විට නගරයට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු නිලධාරීන් රාශියක් ස්ථානගත කර තිබෙන ආකාරයත් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊට අමතරව වැල්ලවාය නගරයේ ඇතැම් ස්ථානවල ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් ඔවුන්ට අවශ්‍ය දෑ ලබා ගැනීම සඳහා සිටියත් ඇතැම් ස්ථානවල ජනතාවට අමතක වී තිබෙනවා මීටරේ පරතරය සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද. මෙයයි මේ වන විට මොනරාගල දිස්ත්‍රික්කයේ තත්ත්වය. සියද ප්‍රවෘත්ති වෙනුවෙන් ඉසුර කාවින්ද සමග මම ජයන්ත වීරසේකර වැල්ලවාය නගරයේ සිට. ස්තුතියි ජයන්ත තොරතුරු ගෙනාවාට. ඒත් සමග අපි දැන් සම්බන්ධ කරගන්නට සූදානම් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ රැඳී සිටින අප ප්‍රාදේශීය වාර්තාකරු සුමේදව. සුමේද, අපි කැමති දැනගන්නට මේ මොහොත වන විට කුරුණාගල ත්‍රිකුණාමලයේ නගරයේ නවතම තත්ත්වය පිළිබඳව. ආයිබෝන් රසික, මේ මොහොතේ මා රැඳී සිටින්නේ ත්‍රිකුණාමල නගර මැදේ. අද උදෑසන ඇඳිරි නීති ඉවත් වීමත් සමගම ත්‍රිකුණාමලයේ නගරයේ වෙත ජනතාව ඇදීමෙන් පවතිනවා තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ ලබා ගැනීම සඳහා. ඒ වගේම තමයි රසික, වෙනදා තරම් ලොකු තදබදයක් ත්‍රිකුණාමල නගරය තුළ අපට දක්නට ලැබෙන්නේ නැහැ. ඒට හේතුව තමයි රසික, ත්‍රිකුණාමලයේ නගරයෙන්ම නගරේ පිටත වෙම වෙළඳසල් ස්ථානගත කර තිබෙනවා සියලු ජනතාවට අවශ්‍ය එළවලු මත්ස්‍ය ඒවා මිලදී ගැනීම සඳහා. නගරයෙන් පිටතත් නගරයේ තුල මෙන්ම නගරයේ පිටත ස්ථානගත කර තිබෙනවා. ඒ නිසා නගරයේ තුල විශාල තදබදයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි රසික, එළවලු සහ මාළු මිල ගණන් යම්තාක් පහළ මට්ටමකට වැටි තිබෙන බවක් පරිභෝගිකයන් පවසනවා. එයයි තත්වය ත්‍රිකුණාමලයේ. මේ මොහොතේ මම ප්‍රවෘත්ති මැදිරියට බාර දෙනවා. මම සුවේද රොෂාන්, ත්‍රිකුණාමලයේ සිට. ස්තුතියි සුමේද. අපි ඒත් සමගෙම දැන් යමු වෙනවා මාතලේ නගරයට. මාතලේ නගරයේ රැඳී සිටිනවා රුචිර ලක්මාල්. අයබෝන් රුචිර.
ඔව් මා මේ වෙලාවේ රැඳී සිටින්නේ මාතලේ නගර මැදියේ විශේෂයෙන්ම අද උදෑසන ඇන්ද්‍රිඩීතේ ඉවත් වූාට පසු මාතලේ නගරයේ දිස්සන ආකාරය තමයි ඔබට මේ පෙනියන්නේ විශේෂයෙන්ම 180කට වැඩි ප්‍රමාණයක් මුඛාවරණ පැලඳ සිටියත් තාමත් සෞඛ්‍යංශ දීපු නිසි ක්‍රමවේද පිළිනොගත් තත්ත්වයක් තමයි මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරය කරපු අපට දක්න ලැබෙන විශේෂයෙන්ම වෙළඳසැල් අසල පෝලිම් වල මීටරේ පරතරය අපට දක්න ලැබුණ නැහැ විශේෂයෙන්ම වෙළඳසැල් අසල ඉතින් මෙවැනි තොරතුරු රැගෙන නැවතත් ඔබ හමු වී මේ බලාපොරොත්තු වෙන දැරට බව ඔබගෙන් සමු ගන්නවා මාතලේ නගර මැදියේ සිට සියද ප්‍රවෘත්තිංශ වෙනුවෙන් රුචිර ලක්මාලු ජයසූරිය ස්තුතියි රුචිර තොරතුරු ගෙනාවාට COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා වාර්තා වන මරණ සංඛ්‍යාව 134,000ක්ම වනවා. මේ අතර ග්‍රෑන්ඩ් පාස්හි නාගලංග වීදී ප්‍රදේශයෙන් COVID-19 වෛරසයේ ආසාදිතයන් හඳුනා ගැනීමත් සමග අද සිට එම ප්‍රදේශය හුදකලා කිරීමට ආරක්ෂක අංශ පියවරගෙන තිබෙනවා. මේ වන විට මෙරටින් වාර්තා වන COVID-19 වෛරසයේ ආසාදිතයන් සංඛ්‍යාව 238ක්. ශ්‍රීලංකාවෙන් වාර්තා වන නව කොරෝනා වෛරසය ආසාදිනි වූ පුද්ගලින් සංඛ්‍යාව මෙවන විට 238ක්. ඒ ඊයේ දිනේ මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතින් 5 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඊයේ දිනෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් 5 දෙනාගෙන් සිව් දෙනෙකුම නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනට ලක්වෙමින් සිටින පුද්ගලින් පවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ. ඉන් පුද්ගලින් දෙදෙනෙකු යාපනයේ පළලී නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලියට යොමු කර සිටි අතර අනෙක් රෝගියා රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙමින් සිටියා. මෙවන විට වෛරස් ආසාදිතයින් 168 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. පුද්ගලින් 63 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මෙතර ජයල සුදුවැල්ල ප්‍රදේශයෙන් තහවුරු කරගත් COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන් ඇසුරු කළ සහ ඔවුන් සමග මත්ද්‍රව්‍ය භාවිත කළ තොටලඟ නාගලකම් වීදියේ සෙකුවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහ ඔහුගේ අසල්වැසියා පසුගියදා පුණානි නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් පුණානිෙහිදී එම පුද්ගලින් දෙදෙනා අතරින් COVID-19 වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙන්නේ අසල්වැසි පුද්ගලයා පමණයි. මෙම පුත්කලින් දෙදෙනාද පසුගිය දිනක එකට එකව මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. කෙසේ වෙතත් නාගලකම් වීදී පිහිටි ඔවුන්ගේ නිවෙස් වෙත පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් සෙකුවත්ත ප්‍රදේශයේ පදිංචි පුත්කලින් සිය දිනකට අධික පිරිසක් පුණානි සහ සම්පූර්ණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ඊයේ පස්වරුවේ කටයුතු කළා. हेरोइन भाविता करण आय हद्दिने कोविड 19 सदा परीक्षा गिरी मेदी ओन आसादी तिंग वशेन हमुनागत्ता ये आसादी तिंग हद्दिनागे लंगिम आश्रय कर एकाएक मेम नागलगम वीदी मेम वार्ते मेम निवसे तमाय सिटी मीट दवस दिखकट कालीन मे पेरे उदे ग्रैंड पास पोलिसी विसिन ओन लेबुन तुरतुर अनुव मेम स्थानीय परीक्षा गिरी मेदी मेम निवसे පිරිමිලමයි දෙදෙනෙක් රැඳී සිටියා. ඔවුන් දෙදෙනා නිරෝධායනය සඳහා අපි ලබා ගත්තා. ලබාගෙන ඔවුන් කඳුළු කඳුර වෙත යවුවා. මෙම යවපු දෙදෙනාගෙන් එකයි ඉන්නේ අල්ලපු ගෙදර. අල්ලපු ගෙදර ඉඳන් මේ ගෙදරට ඇවිල්ලා හිටපු නිසා තමයි අපි ඔවුන්ව ගන්න සිදු වුණේ. අසක කටයුතු නිසා මේ ගෙදර දැනත්තා නෙමෙයි පොසිටිව් වුණේ. ඊට අල්ලපු ගෙදර එක්කෙනා. ඒ කියන්නේ දෙන්නටම කිසිම රෝගී ලක්ෂණ මොකුත් නැහැ. කොහොමත් මේ ප්‍රදේශේ ක්වොරන්ටයින් කරලා තිබුණේ. දැන් අද මේ සියලුම ආශ්‍රිතයින් මේ ප්‍රදේශයේ කුඩා කුඩා නිවාස නිවාස තියෙන්නේ. එක ළඟ නිවාස. ඔවුන් හැම ගෙදරම ආශ්‍රය කරලා තියෙනවා. එයනුව ග්‍රෑන්ඩ් පාස්හි නාගලගම් වීදිය ප්‍රදේශයේ COVID-19 වෛරසය ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග අද සිට එම ප්‍රදේශයේ හුදකලා කිරීමට ආරක්ෂක අංශ පියවරගෙන තිබෙනවා. එයනුව එම මාර්ගයට පිවිසිය හැකි මාර්ගද මෙවන විට සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. අවිසාවෙල්ල නගරයේ සූදු පොලක් වඩලා එහි පුත්කලින් නව දිනක අත්අඩංගුවට ගැනීමට අවිසාවෙල්ල පොලිසිය සමත් වී තිබෙනවා. ඉන් අනතුරුව හංවැල්ල සහ දෙහිඔව විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව එම පුත්කලින් නව නිවෙස් තුළම ස්වයන් නිරෝධාහනයකට ලක් කිරීමට හංවැල්ල සහ දෙහිඔව විට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරුන් කටයුතු කර තිබෙනවා.
ලොවපුරා වාර්තා වන COVID-19 මරණ සංඛ්‍යාව 134,000 ඉක්මවා තිබෙනවා. මෙවැනි විට වෛරසය අසාධනීය වූ සංඛ්‍යාව 283,152 බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. පුද්ගලයන් 511,183 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ගත වූ පැය 24ක කාලය තුළ ඇමරිකාවෙන් COVID-19 මරණ 2,459ක් වාර්තා වී ඇති අතර එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 28,628ක් බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. ඇමරිකාව තුළ පුද්ගලයන් 645,325 දෙනෙකුට මේ වන විට වෛරසය අසාධනීය වී තිබෙනවා. ප්‍රංශයෙන් මේ වන විට හඳුනාගෙන ඇති අසාධිතයින් ගණන 147,863ක්. එමෙන්ම ස්පාඤ්ඤයෙන් අසාධිතයින් 180,659 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 18,812ක්. ඉතාලියෙන් වාර්තා වන දෛනික මරණ සංඛ්‍යාවේ අඩුවීමක් මේ වන විට පෙන්නුම් කරනවා. ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික දයන්ශයේ සේවා යලි ආරම්භ කිරීමට ඇති හැකියාව සොයා බලා කඩිනම් පියවර ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යංශ ලේකම්වරුන් වෙත දැනුම් දී තිබෙනවා. ඒ රජයේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරුන් සමග ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී इधर दिन राज्य सह पौदी आरंभ कर दैनिक कटियुत यथावत कड़ी नम कलियव जनाधिपति गोटाबे राजपक्ष महता उदाहरण देशीय आर्थिक मेन्म जनजीवित आरक्षा सेलू कटियुत क्रियात्मक जनाधिपति वरा प्रकाश करे रज इधरी वडकटियुत संबंधे नमाश लेखम वरुण समग ये पसुर्वे जनाधिपति कार्यालय पवधि विशेष हमुक जनाधिपति वरा मे बब उदाहरण कला राजकारी कटियुत बाधावकिन जनाधिपति गोटाबे राजपक्ष महता सहित व्यापारिकनाधिपति මෙතර කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල මෙහෙයවීම සඳහා වන කළමනාකරණ කමිටුව ඊයේ දින ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ලක්ෂ්මන් මහතා අරමුදලේ සභාපතිත්වය දරනවා. ජනාධිපති කාර්යාල ප්‍රධාන මූල්‍ය නිලධාරී රවීන්ද්‍ර ජේ විමලවීර මහතා අරමුදලේ ලේකම් ධූරයේ හොබවන අතර අමාත්‍යංශ ලේකම්වරුන් ආයතන ප්‍රධානීන් ඇතුළු 16 දෙනෙකුගෙන් කමිටුව සමන්විතයි. අරමුදලට විවිධ පාර්ශ්වයන්ගෙන් ආධාර මුදල් ලැබෙමින් පවතින අතර එය පිටු වීමෙන් ජනාධිපතිවරයා පෙක්ෂාකල අරමුණ ඉටුකර ගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. කොරෝනා මර්ධනය සඳහා අවශ්‍ය ඖෂධ වෛද්‍ය පරීක්ෂණ උපකරණ හා ධාරිතා වර්ධනය ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් සඳහා මූල්‍ය අවශ්‍යතා සැලසීම සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ සහ අත්‍යවශ්‍ය මහජන සේවා සපයන්නන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව හා සුරක්ෂිතභාවය මෙන්ම ළමයින් කාන්තාවන් අඩු ආදායම් ලාභීන් වැඩිහිටියන් ආබාධිතයන් හා අවදානමට ලක්විය හැකි පුද්ගලයන් වෙනුවෙන් මූලික අවශ්‍යතා සැපීම අරමුදලේ අරමුණ වෙනවා. ආයතන පෞද්ගලික ලැබෙන පරිත්‍යාග සහ ඍජු තැන්පතු සමග COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය ඊයේ දිනේ නිමවන විට රුපියල් මිලියන 655කට ආසන්න වී තිබෙනවා. මන්නාරම් ප්‍රදේශයේ ඉඩම් ආක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව හිටපු අමාත්‍ය රිචඩ් බදුදීන් මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. මේ මොහොත වෙන විට හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ. මේ පිළිබඳව වැඩිතර තොරතුරු අපගේ සවස ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
රටතුල පවතින තත්ත්වය හමුවේ රුපියල් 5000 දීමනාව ජනතාවට ලබා දීමට වෙහෙස වී කටයුතු කළ යුතු බව සමස්ත ලංකා ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් ඇඳවමින් ඒදී ඒ රුපියල් 5000 දීමනා ගෙවීම සම්බන්ධව වැඩිහිටි දීමනාව සමෘද්ධි දීමනාව ඒ සියලුම දීමනා 75%ක් ගෙවිලා ගෙවලා අවසන් කරලා තියෙනවා. දැන්ට අවසන් කරන්න තියෙන්නේ ජීවනෝපාය අහිමි වෙච්ච අයගේ රුපියල් 5000 ගෙවීමේ කාර්යය පමණයි. ඒකෙත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය තුලින් නිකුත් කරපු චක්‍රලේඛණයට අනුව අපි විසින් කමිටුව රැස් කළා. කමිටුවේ අභිමතය පරිදි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඒ ගෙවන්න ඕන අවසාන ලැයිස්තු ඊයේ වෙනකොට සකස් කළා අවසන් කළා තිබුණා. එහෙම අවසන් කළා තිබියදී ඊයේ සෞඛ්‍ය අමාත්‍යතුමිය මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවමින් ප්‍රකාශ කරනවා මේ ජීවනෝපාය සඳහා මේ නිර්ණායක යටතේ නැවත අයදුම්පත් පුරවලා මේක කරන්න ඕන කියලා මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්තුවා. අපි ඒ පිළිබඳ දැඩි කනගාටුව ප්‍රකාශ කරනවා. පියල් 5000 ගෙවීමේ කමිටු රැස්වීම ඇතුළු සියලුම ගෙවීම් කටයුතු වලින් අපි ඉවත් වෙන්න තීරණය කරා. මොකද මේක අමාත්‍යංශ ලේකම්ගේ චක්‍රලේඛණයෙන් එය සමෘද්ධි සමාජ දාරීන්ට පවරලා තියෙන කාර්යයක්. එතකොට අපිට නෛතික බැඳීමකුත් නැහැ මේ කාර්ය කරන්න. මේක ග්‍රාම දාරීන්ට ඇති වගකීමක් නෙවෙයි. ඒකෙන් අපි බැහැර කළා තියෙනවා. ඒ නිසා සියලුම ග්‍රාම දාරීන් අද දින සිට මේ සියලුම කාර්ය වලින් ඉවත් වෙන බව අපි මේ අවස්ථාවේ දැනුම් දීලා සිටිනවා. රටතුල පවතින තත්ත්වය සමග මේ මොහොතේ පාර්ලිමේන්තුව කැඳවා ජනතාවට කළ හැකි කිසිදු සේවයක් නොමැති බව හිටපු රාජ්‍ය මාධ්‍ය ජනක වත්කුඹර මහතා පවසනවා. ඒ ඇමිලිපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දැන් ඡන්දය තියනවද නැද්ද කියන එක තීන්දුව ගන්න මැතිවරණ කොමසාරිස්තුමා. එතුමාට ඒ බලය තියෙනවා. හැබැයි මේ රට දැන් අපි කියන්නේ මේ වෙලේ මේ ඡන්දය තියන්න කියලා. මැතිවරණ කොමසාරිස් ඡන්දය තියෙන දවසක අපි පක්ෂයක් හැටියට අපි එකට ඉදිරිපත් වෙනවා. අපි අපේක්ෂක හැටියට එකට මූණ දෙනවා. ඒ නිසා අපි මේ වෙලේ අපි කාර්යවත් කියලා නැහැ ඡන්දය තියන්න කියලා. ඡන්දය තියෙන ඕන වෙලාවක අපි එකට ඉදිරිපත් වෙන එක මැතිවරණ කොමසාරිස්තුමාට බලය දීලා තියෙනවා. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි විපක්ෂයට කියනවා මේ රටේ අහිංසක මිනිසුන් යම් කිසි වැඩපිළිවෙලක් කරන්න. ඒ අයට මේකේ මුදව ගන්න අවශ්‍ය කරන සහයෝගය ලැබලා දෙන්න. ඒකට අපි ඔක්කොම එකතු වෙමු. එදා සුනාමිය ආපු වෙලේ අපි ඔක්කොම එකතු වුණා. ගංගතුරක් ගහන් අපි ඔක්කොම එකතු වෙනවා. මේකෙදිත් මේ ඡන්දේ පැත්තෙන් ඉඳලා ඔක්කොම එකතු වෙලා එක වැඩක් කරමු. ඒකට පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ නැහැ. දැන් මේ කොරෝනා වෛරස් ප්‍රශ්නේ තියෙන වෙලේ පාර්ලිමේන්තුව කැඳවලා මොකද්ද කරන්න පුළුවන්? කිසිම දෙයක් කරන්න විදියක් නැහැ. ඒකට කාගේ හරි අදහසක් තියෙනවා නම් එතන අදහස ප්‍රකාශ කරන දේ ඕනනම් මාධ්‍ය හමුවක් තියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් රටක් වෙනුවෙන් තමන්ගේ අදහසක් තියෙනවා නම් ඒ අයට පුළුවන් අපේ වෛද්‍යවරුන්ට ඒ තමන්ගේ දේ කියන්න මෙන්න මේ වැඩේ මේක කරොත් හොඳයි කියලා. හැබැයි ওই කෑ ගහන විපක්ෂයට ඕන වෙලා නම් තියෙන ඡන්දේ කල් දාගන්න ක්‍රම තමයි දැන් හොයන්නේ. මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවීම කෙරෙහි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවීම වෙනුවෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. උපුටා ගැනීම පවත්නා ව්‍යාකූල සහ දැඩි අවධානම්කාරී තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් මේ මොහොතේ මැතිවරණයේ පැවැත්වීමේ නොහැකියාව ගැන වටහාගෙන මැතිවරණයේ පැවැත්වීමේ හෝ නොපැවැත්වීමේ හැකියාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන ලෙස අතිගරු ජනාධිපතිවරයා වෙත ඔබතුමන් යොමු කළ ලිපිය පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදී අගයන සියලු දෙනාගේ අවධානයද යොමු වූ බව නොරහසකි. මැතිවරණය සම්බන්ධයෙන් ඔබතුමන් දරන ස්ථාවරය අපිද අනුමත කරන අතර නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මේ කිසිසේත්ම සුදුසු අවස්ථාවක් නොවන බව අපි විශ්වාස කරමු. මෙම ලිපිය ඔබතුමා වෙත යොමු කරන අවස්ථාව වන විටත් බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ රැසකට නැවත දන්වන තුරු ඇඳිරි නීතිය පනවා තිබේ. අනෙක් අතට මැතිවරණයට මෙම අවස්ථාවේ විශාල මුදලක් වියදම් කරනවාට වඩා ව්‍යසනයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් කළ යුතු දේ බොහෝ පවතී. මෙවැනි කාරණා සැලකිල්ලටගෙන ඔබතුමා විසින් අතිගරු ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය හා ඒ තීන්දුව නිවැරදි බව අප විශ්වාස කරමු. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා සියලු පක්ෂ නායකයන්ට සහ ලේකම්වරුන්ට අවස්ථාවක් ලබා දෙන ලෙසද ඉල්ලා සිටිමි. රංජිත් මද්දුම බණ්ඩාර මහලේකම් සමගි ජන බලවේගය උපුටා ගැනීම අවසන්. අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන රසක අලුකෙහෙල් ගොවීන් තම අස්වනු විකුණා ගැනීමට නොහැකි වීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබෙනවා.
අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අලු කෙසෙල් වගකරුවන් ඔවුන්ට ඒවා අලෙවි කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් දුෂ්කරතාවයකට පත්ව තිබෙනවා. ගල්නෑව ප්‍රදේශයට අයත් මුලන් නටුව, තොරණීගම, හල්මිල්ලෑව ආදී ප්‍රදේශ රැසක අලු කෙසෙල් වගකරුවන් බොහෝ දිනකු මෙලෙස පීඩාවට පත්ව සිටින බවයි පැවසෙන්නේ. හරි වැඩි මහත්ය අපිට වෙලා තියෙන්නේ මේ ලෝකෙටම බෙවචි රෝගයක් ඉඳලා අපි මේ වගාවත් විනාශ වෙලා යනවා දැන්. දැන් මේ අවුරුද්දර දෙකට මේ ගොඩනගපු වගාව දැන් දවසර දෙකට විනාශ වෙලා යනවා. මේ කේසල් කපන්න දැන් පැහිලා තියෙන්නේ. ණය වෙලා තමන්ගේ රත්තරම් බඩු ගස් තියලා බැංකුවට ණය වෙලා එක එක්කිනාට ණය වෙලා ණයට ලාම් තෙල් ටික අරගෙන ඉතින් තමන්ගේ වගාව නඩත්තු කරා. ඉතින් අපි ගරු ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙනවා අපටත් සාධාරණයක් කරන්න කියලා මේ වෙලාවේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේද වසා දෙමීමත් සමග ප්‍රදේශයේ වෙනත් කිසිදු ස්ථානයක මෙලෙස මිලදී ගැනීම කටයුතු සිදු නොවන හේන් ඔවුන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. අස්වනු අලෙවි කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් අලු කෙසෙල් කැන් කඩා වැටෙන තත්ත්වයට පත්ව ඇති බවත් ඒවා බොහෝමයක් පැසී ගොස් ඇති බවත් ගොවීන් පවසනවා. ඒ හේතුවෙන් ගොවීන්ට තම අස්වනු අලෙවි කර ගැනීමට නිසි වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙසයි ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. අපි හැකි ඉක්මනින්ම රජෙන් ඉල්ලා සිටින්නේ මේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ ඇත්තරම මේ ගොවි මහත්තුන්ගේ නිෂ්පාදන මිලදී අරන් අපට ඒ සාධාරණයක් කරන දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි යලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.